ජාත්‍ය පක්ෂය ජනවාරමත් පිල්ලුවේ මාස හැටෙන් අලුත් රටක් හදන්න. මේ තියෙන රට අලුත් කරන්න එහෙම නෙවෙයි කතා කරේ, අලුතින්ම රටක් හදන්න. ඒ කියන්නේ ලෝක සිටීමට අලුත් රටක් එකතු කරන්න. මාස 60 කෙසේ වෙතත් මාස 13ක් යනකොට මෙන්න බලේ ඩෙන්මාර්කෙන් දෙමළ ඊළම වෙනම රටක් විදිහට මතුවෙනවා. ඩෙන්මාර්කේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තමන්ගේ උපන් රට ඇතුළත් වෙබ් අඩවියේ තියෙනවා අයිඩු පත්‍ර ඉදිරිපත් කරන්නේ වීසා සම්බන්ධයෙන් තමන්ගේ උපන් රට සඳහන් කරන්න. ඒ ලයිස්තුවේ දෙමළ ඊළමක් තියෙනවා. මේක අපිට ඩෙන්මාර්ක් භාෂාව නැත්නම් ඩැනිෂ් භාෂාව නොතේරුණත් මෙතන තියෙනවා නැෂනල් ආතේ පැමිල් ලීලා. නැෂනල් ආතේ පැමිල් ලීලාම් කියලා මේක ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. මේක මීට කලින් ඔස්ට්‍රේලියාවේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ විද්‍යුත් සංගණනයේ ඔස්ට්‍රේලියානු ජාතිකයන්ගේ උපන් රට සඳහන් කරන ස්ථානයේ තෝරා ගන්න පරිගණකයේ තිබාර ඩ්‍රොප් ලිස්ට් එකක් කියන පහතර එල්ලා වැටෙන ලැයිස්තුව. ඒ රටවල් අතර ශ්‍රී ලංකාව සමගම තවත් රටක් තිබ්බා දෙමළ ඊළම කියන. මේකෙන් අපේ ශ්‍රී ලාංකිකයන් ඔස්ට්‍රේලියාව ජීවත් වෙන මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන්න කියලා තානාපති කාර්යාලයේ කොන්සල් ජෙනරාල් වරුන්ගේ කාර්යාලවලට කතා කරාට ඔවුන් පියවර ගත්තේ නැහැ. ඔවුන් ශ්‍රී ලාංකිකයන් එරට තුන නැගූ බලවත් විරෝධය නිසාම ඔස්ට්‍රේලියානු ආණ්ඩුව ඉදිරියේදී එලෙස නොකරන බවට සාධකයක් දුන්නා. ඊටත් පස්සේ ඒ සංගණනයේ අවසන් වුණාට පස්සේ තමයි ශ්‍රී ලංකා ආණ්ඩුව ශ්‍රී ලංකාව තුලත් මේ ප්‍රශ්නේ මතුවුණාට පස්සේ තමයි ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ අමාත්‍යාංශයේ මේක තමන්ගේ විරෝධය පළ කළා. ස්වාධීන රටක් බිහිවීමේදී භූමියක් තිබීමට වඩා වැදගත් වන්නේ අනිකුත් රටවල් විසින් පිළිගැනීමට ලක් වීමයි. අපි දන්නවා පලස්තීනයේ බොහෝ කාලයක් භූමියක් නොතිබුණත් අන් රටවල් පිළිගැනීම ලක් කරලා තිබුණු නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයේ පරිදි දැන් තිබ්බතේ කියන රටට ආණ්ඩුවක් තියෙනවා දලයි ලාමාගේ ප්‍රධානත්වය. හැබැයි භූමියක් නැහැ. භූමිය චීනය අල්ලගෙන තියෙනවා. හැබැයි ඉන්දියාවේ තුන රටවල් ගන්නවා මේ රාජ්‍ය පිළි අරන් තියෙන නිසා ඉන්දියාවේ ධර්මශාලාවෙන් මේ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. අනිත් පැත්තෙන් තායිවාන් භූමියක් තියෙනවා. ශ්‍රී ලංකාවේ හරි අඩක් තරම් විශාල භූමියක් තියෙනවා. හැබැයි ලෝකයේ අනිත් රටවල් පිළිගැනීම ලක් කරලා නැහැ රටක් විදියට. චීනයේම කොටසක් විදියටයි පිළිගන්නේ. ඒ නිසා රටකට වඩා වැදගත් භූමියට වඩා අන් රාජ්‍යයන් විසින් පිළිගැනීම. මෙන්න මේ කාරණේ දන්න නිසා තමයි දෙමළ විදුම්වාදී යුද්ධයේ පැවතුණාට පස්සේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් කරා දෙමළ ඊළාම් ආණ්ඩුවක් හදාගන්න ජාත්‍යන්තරයේ පුරා පැතිරුණු දෙමළ ඊළාම් ආණ්ඩුව යන අදහස ඇති ට්‍රාන්ස් නැෂනල් ගවර්න්මන්ට් ඔෆ් තැමිල් ඊළාම් නමින් වෙනම ආණ්ඩුවක් හදාගෙන වී රුද්‍ර කුමාරන් එයි අගමැතිතුමියට පත් කරන් තිබෙන්නේ. ලංකාවේ බෞද්ධයෙක් හරියට නොදැන හිටියත් දෙමළ ඊළාම් හදලන්ට රැක් නෙවෙයි වී රුද්‍ර කුමාරන් කියලා ඒකට අගමැති කෙනෙකුත් පත් කරගෙන තිබෙනවා. ඒ නිසා අද අපිට හොරෙන් ඒ තිතා ප්‍රබලව ලෝකේ පුරා දෙමළ ඊළමට පිළිගැනීමක් ලබා ගැනීමේ මෙහෙයුමක් රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් දියත් කරලා තිබෙනවා. අපේ ආණ්ඩුව මේ වගේ නිවටව නිහඬව බලා සිටියොත් පිරබාහරම් බාලසිංහම් ජෝඩුවට කරගන්න බැරි වෙච්ච දේ සම්බන්ධ විමේෂණ දෙබෑයන් කරන බවයි පේන්නේ. ඊළඟට තමුන්නාසර තව වැදගත් කාරණයක් තියෙනවා. දිවයින පුවත්පතේ මාධ්‍යවේදී කරන සමන් ගමගේ මහතා වසරකට අධික කාලයක් මේ රණවිරු දඩයම ගැන ලිපි ලිව්වා. ප්‍රගී තෙක්නැලිගොඩ අතුරුදහන් කළාය කියමින් පදනම් විරහිත අසාධාරණ විදියට රාස් පොලිසිය හමු යුද හමුදා බුද්ධියංශ නිලධාරීන් රඳවා ගැනීම ගැන ලිව්වා. රවිරාජ් ඝාතනයට සම්බන්ධයයි පවසමින්
පදනම් විරහිත නාවික හමුදාවේ වෘත්තීය ශිල්දාය රඳවාගෙන ආකාරය හෙළි කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමගායන ගෑවීමට ඇති අවශ්‍යතාවය මත දේශ නියෝජ්‍ය පොලිස්පති අමරසේනානායක මහතා කාදුදී ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවෙන් රඳවා ගැනීම ගැන ලිපි ලිව්වා. දැන් මේ අලුත්ම නාටකයේ වෙන ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් තෝ කිව්වා. රාජ පොලිසියට තේරුණා සමන්ගමගේ ලිපි තමන්ගේ රාජ පොලිසිය සිටින සාහිත්‍ය සූරි ප්‍රබන්ධ රචකයන්ගේ ප්‍රබන්ධ සමාජයට එළිපි ගැනීමට බලවත් බාධාවක්. සමන්ගමගේ ලිපිවලින් පූජිත ජයසුන්දර මැතිතුමාගේ නීතිය නමන පොලිසියේ දැනට ඉතිරි වෙලා තියෙන අමුඩයක් ගලවලා එළියට ඇදලා ගලවලා දාලා පොලිසියේ නිර්වත හෙළි කරමින් පවතිනවා කියන. ඒ නිසා මේ පොලිසියේ රණවීරු දඩේ මේ පිටුපස තියෙන මහා නාටකය තවදුරට සමාජයේ ඉදිරියේ රඟපා ගන්න නම් සමන් ගමගේ නියම කිරීම අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා තමයි ලසන්ත ඝාතනය පිළිබඳ ඔහු තොරතුරු දන්නවාය කියලා පොලිසිය විශ්වාස කරනවා කියලා ඔහුට රාජ් පොලිසිය හතරවෙනි තට්ටුවට එන්නේ. අපි දන්නවා සමන් මේ රටේ හැමෝම දන්න තොරතුරු ටික විග්‍රහ කරමින් මේ පදනම් විදිරිත ආකාරයට කටයුතු කිරීමයි ප්‍රශ්න කරන්නේ. ඒ නිසා ඔහු පෞද්ගලික දන්න තොරතුරක් නැහැ. ඒ නිසා ඔහු මේ සම්බන්ධයෙන් රාජ් පොලිසියට කිව්ව මම දන්න දෙයක් නැහැ එන්න අවශ්‍ය නැහැ කියලා. ඒ පරි උසාවි නියෝගයක් ලබා ගන්නවා ඈ සමන් ගමගේ වහා උසාවියට කැදලා කැදවල අපේ ප්‍රකාශයක් ලබා දෙන්න කියන්නේ. ඔහු අද අපමතේ ඊට අමතරව මේ ලසන්ත ඝාතනයේ මේ තමයි ඊට අමතරව මේ රණවීරු දඩේම පිළිබඳ පොලිසියේ නිරුවත හෙළි කරමින් පුවත්පතේ පළමු ලිපිමාලාව පිළිබඳ අනුර සොලමන් මහතා දිවින පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයාත් රාජ් පොලිසියෙන් ප්‍රශ්න කරලා තිබෙනවා. මෙතනදී ලබන බදාදට සමන්ගමගේ මහතාට රාජ් පොලිසියට එන්න කියලා දැනුම් දීලා තියෙනවා. අපි දන්නවා රාජ් පොලිසියත් හරියට නලපාට ජාතිකයේ කියන විලවක් යන සමහර අයගේ යන පාසලකුණු මිස යලි පැමිණි පාසලකුණු දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක ඉතාම පැහැදිලිව මේ ආණ්ඩුව කරන්නේ මාධ්‍ය මර්ධනය. මේ මාධ්‍ය මර්ධනය ආණ්ඩුව කරන්නේ ඉතාම වෘත්තීය ක්‍රමයක. මාධ්‍ය ආයතන කිවිදී යන්නේ නැහැ. ඇවිල්ලා මාධ්‍ය වේදිකට පහර දෙන්නේ නැහැ. මාධ්‍ය ආයතන සීල් දබන්නේ නැහැ. ඒ වෙනුවට පොලිසිය, නීතිපති, රේගුව, ආදායම් පොදු දෙපාර්තමේන්තුව වගේ ආයතන භාවිතා කරමින් තමයි තමන්ගේ විරුද්ධවාදී මර්ධනය කරමින් පවතින්නේ. වෙනදනම් මේ මාධ්‍ය නිදහස පිළිබඳ පුංචි ප්‍රශ්නයක් ආවත් ලොකු වෙන කෑකොස්සන් දෙන්න පිලිසි. දුරකථනයෙන් තර්ජනයක් කරා හරි දුරකථනයෙන් බැලවෙදුනත් කතා කරන්න බලවේග හිටියා. නමුත් දැන් රාජපක්ෂ ආණ්ඩුව පෙරලලා අවසන් නිසා ලංකාවේ මාධ්‍ය නිදහස බටහිර තානාපති කාර්යාල වලට වැදගත් මාතෘකාවක් නෙවෙයි. රාජපක්ෂ ආණ්ඩුව පෙරලලා අවසන් නිසා රාජ්‍ය නෝන සංවිධාන වලට මාධ්‍ය නිදහස වැදගත් කාරණයක් නෙවෙයි. ඒ නිසාද මාධ්‍ය නිදහසත් මාධ්‍ය වේදිකාවේ ආරක්ෂාව සැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින්න වෙලා තිබෙන්නේ මාධ්‍ය වේදිකාවේ තමුන්නාන්සලාටමයි. මම විතර සීපත් කරන මාටින් නියමල පියතුමා නාසි මර්ධනයේ පිළිබඳ කියූ ලෝක පූජිත කවිය යලි සීපත් කරන්න කැමති. ඔවුන් මුලින්ම ආවේ සමාජවාදීන්ය. මා සමාජවාදීෙකු නොවන නිසා නිහඬව සිටියෙමි. ඔවුන් ඊළඟට සොයාගෙන ආවේ වෘත්තීය සමිතිකාරයන්ය. මම වෘත්තීය සමිතිකාරයෙකු නොවන නිසා මම නිහඬව සිටියෙමි. ඔවුන් ඊළඟට සොයාගෙන ආවේ යුදෙව්වන්ය. මම යුදෙව්වෙකුද නොවන නිසා නිහඬව සිටියෙමි. අවසානයේදී ඔහු මා සොයා ආව. එවිට මාළුවේ හඬ නගන්න කිසිවෙකු ඉතිරිවී සිටියේ නැත. අද සමන්ගමගේ හෙට ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ සමන්ගමගේ වෙනුවෙන් හඬ නගනවා කියන්නේ ඔබේ ලිවීමේ කීමේ නිදහස
ඔබේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීමයි කියන එක මාධ්‍යවේදී මිතුරන්ට සිහිපත් කරන්න කැමතියි. ඊළඟට තවත් කාරණයක් කියන්න තියෙනවා. මම ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියලා කියනවා. ඌව ඉරේ දාලා තවම කට හදාගෙන නැහැ කියලා. මම කියන්න කැමති කවුරු හරි හිතුවා නම් ඉරේ දාලා මාව හීලෑ කරන්න පුළුවන් කියලා ඒක හීනයක් විතරයි. මම හැමදාම කියනවා යකාට බය නැති හින්දා තමයි සෝනි ගෙවල් හදාගෙන ඉන්නේ. අර සිදු ටෙලි නාට්‍යයේ ඉන්න සරණ පුරුෂා වගේ මමත් හදන්නම බෑ තමයි. ඇත්තම මගේ ආදරණීය විදුහල්පතිතුමා ආර්.අයි.ටි. අලස්මතිතුමා ඒ දවස්වල හිනා වෙවි විතර කියන කතාවක් තමයි ගමන් කරන පිළනම් හදන්නම බෑ තමයි කියන්නේ. එතුමාගේ ගෝලියෝ වෙතුණු අගමැතිතුමා සභානායකතුමා එජාපේ සභාපතිතුමා එතුමාලගේ ගුරුතුමාගේ ගම්මන් පිළිබඳ පාඩමක් ඉගෙන ගත්තා නම් මාව හිරේ දාලා හීලෑ කරන්න උත්සාහ කරාවි කියලා මම හිතන්නේ නැහැ. ඊළඟට අගෝස්තු මාසේ දොළොස්වෙනිදා මාතර පැවතුණු හවුල්ලාංගුවේ පළවෙනි සංවත්සරයේ ජනාධිපතිතුමා කියනවා කවුරු විරුද්ධ වුණත් තවත් අවුරුදු පහකට මේ හවුල්ලාංගුව ඉදිරියට යනවා කියලා. ව්‍යවස්ථාවනෝ පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් අවුරුදු 5යි. ජනාධිපති ධුරයේ ඉන්න පුළුවන් අවුරුදු 5යි. ජනාධිපතිතුමා දැන් අවුරුදු 2කට කිච්ච වෙන්න ඉවරයි. පාර්ලිමේන්තුවේ අවුරුද්දක් ඉවරයි. තවත් අවුරුදු 5ක් ඉන්නේ කොහොමද? මම සැප්තැම්බර් 8 වෙනිදා අගමැතිතුමාගෙන් පාර්ලිමේන්තුවේදී මොකද්ද මේ කතාවේ තේරුම කියලා ප්‍රශ්න කරා. අගමැතිතුමා මොකද කිව්වේ? ජනාධිපතිතුමා තවත් අවුරුදු 5කට හවුල්ලාංගුව ඉස්සරහට යනවා කියලා කියන්නේ 2020 පස්සේ ශ්‍රී ලංකාවත් තේජාපියත් එකතු වෙලා තවත් වසර පහකට අවුල්ලාංගුවක් හදනවා කියන එකයි කියන්නේ. අගමැතිතුමා ප්‍රකාශ කරාම මට දුක හිතුණා. මා මිත්‍ර විලාන් පෙරේරා ඇමතුමාත් මයින්ද අමරවිර ඇමතුමාත් එතුමාලා අවුරුදු 2කට අවුල්ලාංගුව හැදුවට පස්සේ මාත් ඉදිරියට ඇවිල්ලා තොරතෝන් කියන්නතු කියන්න ගත්තා. අපි අවුරුදු 2 ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න වැඩ කරගෙන යන්නේ. එතුමාලා මාධ්‍ය ඉදිරියේ මෙහෙම දෙපරපාන අතරේ එතුමා සරණ කුමසත් මාධ්‍යම කැවිලා වගේ ඉන්නේ. එතුමාලා එහෙම මාධ්‍ය හමුවල වසර දෙකෙන් පසු ශ්‍රී ලංකීය ආණ්ඩුවක් හදනවා කියලා දෙපරපාන අතරේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ අයට හොරෙන් වසර දෙකේ හවුල් බියුතුම වසර පහක දීගයක් බවට පත් කරගත්තා. අනේ අයිසක දිලා නැහැ මොකද ඒක දැනගත්තේ පත්ත. ශ්‍රී ලංකාවේ මධ්‍යම කාර්ය සභාවත් දැනගත්තේ පත්ත. එතකොට ඒ පාර මෙතුමාලා සින්දු වෙනස් කරා. වසර පහකට පස්සේ අපි හදන්නේ ශ්‍රී ලංකාවේ පාණ්ඩුවක්. 2020 බී කරන්නේ ශ්‍රී ලංකාවේ පාණ්ඩුවක් කියලා තොර තොන් චක්කතු කියන්න ගත්තා. දැන් ගෝලේ අගමැතිතුමා ගිහින විදිහට 2020 ඉඳලා 2020 ඉඳන් අවුරුදු 5කට තියෙනවා මේ වගේම හවුල් ආණ්ඩුවක්. ඒතර අර බිලාන් පෙරේරා නැමැතිතුමාගේ මහින්ද අමරවීර නැමැතිතුමාගේ සීනිය සැබෑ කර ගැනීම 2025 දක්වා කල් දාන්න සිද්ධ වෙනවා. මට තියෙන ප්‍රශ්නේ 2025 වෙනකොට සීනරි පාණ්ඩුවක් හදන්න ලංකාව කියලා රටක් ඉතුරු වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නේ අපිට සාධාරණව වගේ.